ජාතිතර ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් ප්‍රතිකරුවන්ගේ පොළු ගලෝපය ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මේ ලිස්ට් එකේ ඒ දක්ෂතාවයේ වැඩිම වතාවක් ටෙස්ට් එක් දින T20 තරඟවල එකතු වූ විදිහටම උඩම ඉන්න අය තමයි මේ. වර්තාවේ 10 වෙනි තැන ඉන්නේ ලසිත් මාලිංග. මාලිංග ජාතිතර තරඟ 306 කදී දවාගෙන තියෙන කඩුලු 502කින් කඩුලු 155ක් දවාගෙන තියෙන්නේ පන්දුව කෙලින්ම කඩුලේ වද්දලා. ඒක සමස්ත දැවියන් වලින් 30.87% කියලා තමයි වාර්තා වෙන්නේ. වර්තාවේ 9 වෙනි තැන ඉන්නේ ඔස්ට්‍රේලියාව බිහි කළ අධිවේගී පන්දුවක් විදිහට හඳුන්වන්න පුළුවන් බ්‍රෙඩ්ලි. ලී ජාතිතර තරඟ 322 කදී කඩුලු 718ක් දවා ගනිද්දී එතනින් කඩුලු 161ක් දවාගෙන තියෙන්නේ කෙලින්ම පන්දුව කඩුලේ වද්දලා. ඒක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 22.24% විදිහට. වර්තාවේ 8 වෙනි තැන ඉන්නේ ඔස්ට්‍රේලියාව වේග පන්දුවනු ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත්. මැග්‍රාත් ජාත්‍යන්තර තරඟ 376කට සෙල්ලම් කරලා කඩුලු 949ක් බිඳ දාද්දී එතනින් කඩුලු 164ක් දවාගෙන තියෙන්නේ පන්දුව කෙලින්ම කඩුලේ වද්දලා. ඒක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 17.28% විදිහට. වර්තාවේ 7 වෙනි තැන ඉන්නේ තවත් ඔස්ට්‍රේලියා පන්දුවවන්නේ ඒෂියන් වෝන්. වෝන් ජාත්‍යන්තර තරඟ 339කට ක්‍රීඩා කරලා කඩුලු 1001ක් දවා ගනිද්දී එතනින් කඩුලු 165ක් දවාගෙන තියෙන්නේ කෙලින්ම පන්දුව කඩුලේ වද්දලා. ඒක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 16.48% විදිහට. වර්තාවේ 6 වෙනි තැන ඉන්නේ කපිල් දේව්. ජාත්‍යන්තර තරඟ 356කදී කඩුලු 687ක් දවාගෙන තියෙන කපිල් එතනින් කඩුලු 167ක් දවාගෙන තියෙන්නේ පන්දුව කඩුලේ වද්දලා. මේක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 24.3% විදිහට. කපිල් දේව්ට ඉස්සරහින් ඉන්නේ ජේම්ස් ඇන්ඩර්සන්. ජාත්‍යන්තර තරඟ 356කදී කඩුලු 851ක් දවාගත්ත ජේම්ස් එතනින් කඩුලු 180ක් දවාගෙන තියෙන්නේ පන්දුව කෙලින්ම කඩුලේ වද්දලා. ඒක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 21.15% විදිහට. වර්තාවේ 4 වෙනි තැන ඉන්නේ අනිල් කුම්ලේ. කුම්ලේ ජාත්‍යන්තර තරඟ 403කට සෙල්ලම් කරලා කඩුලු 956ක් ලබා ගනිද්දී එතනින් අවස්ථා 186ක් කඩුලේ පන්දුව වද්දලා තමයි ප්‍රතිකරුව දවාගෙන තියෙන්නේ. ඒක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 19.45% විදිහට. මේ වර්තාවේ 3 වෙනි තැන ඉන්නේ ප්‍රතිකරුවන්ගේ පොළු ගලවන්න හපන්නෙක් වුණු වකා යුනිස්. වකා ජාත්‍යන්තර තරඟ 349කදී කඩුලු 789ක් දවා ගනිද්දී එතනින් කඩුලු 253ක් දැවී ගිහින් තියෙන්නේ පන්දුව කෙලින්ම කඩුලේ වැදිලා. මේ ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 32.06% විදිහට. වැඩිම වතාවක් පන්දුව කඩුලේ වද්දපු අය අතරේ 2 වෙනි තැන ඉන්නේ වසිම් අක්‍රම්. අක්‍රම් ජාත්‍යන්තර තරඟ 460කදී කඩුලු 916ක් දවා ගනිද්දී එතනින් කඩුලු 278ක් දවාගෙන තියෙන්නේ කඩුලේ පන්දුව වද්දලා. ඒක ප්‍රතිශතයක් විදිහට සටහන් වෙන්නේ 30.34% විදිහට. මේ වර්තාවේ පළවෙනි තැන ඉන්නේ සුපිරි දඟ පන්දුවන් ක්‍රීඩක මුත්තයා මුරලිදරන්. මුරලි ජාත්‍යන්තර තරඟ 495කදී කඩුලු 1347ක් දවා ගනිද්දී එතනින් කඩුලු 290ක් දවා ගන්නේ පන්දුව කෙලින්ම කඩුලේ වද්දලා. ඒක ප්‍රතිශතයක් විදිහට 21.52% විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.